චිලි ඉන්නවා, අනුජා දමයන්තින්නවා, අර්ජුන කමල්නාත්තින්නවා, උද්දික ප්‍රේමරත්නින්නවා, ගයාන් වික්‍රමතිලක ඉන්නවා. මේයි කිසිම දෙනෙක් තාම කලාව හරියට කරගෙනත් නැහැ. කලාව හරියට කරගෙනත් නැතුව ඉන්න වෙලාවක මේගොල්ලෝ සමාජ සේවය සඳහා ඉතිහාස කතාවක මොකක් හරි ප්‍රධාන චරිතයක් රඟපාලා දෙනවා. ඒතර ගොඩක් වෙලාවට ওই චරිතේ කාගේද? ඒතකොට ජයන් චන්සිරි ලියපු. එහෙමත් නැත්නම් ආකේවි හේරත් ලියපු. එහෙම කවුරු හරි ලියපු චරිතයක් නියෝජනය කරාම අපි හිතනවා නම් ඒ චරිතය අපි කියලා. ඒක ලොකු මිස්ටේකන් ඐඩෙන්ටිටි කියන වෙන ලෙඩක් ඒක. විශේෂයෙන්ම ඔය අවුරුදු අන්තිම අවුරුදු පහේ තමයි ඔය Facebook වීරයෝ කියන જાතිය බිහි වෙන්නේ. තමන්ගේ Facebook එකේ live ගිහිල්ලා ඉවරලා කාර්ගේ සීට් බෙල්ට් එකක් දාගෙන හරි මොකක් හරි කරන් Facebook live යනවා ගිහිල්ලා මෙහෙම මෙහෙම කියලා සමාජයට ලොකු සේවයක් කරනවා. එතරම් උද්දිකට මම කරේ උදව්වක්. උද්දික post හදලා දාලා තිනවා ඕන තරම් සමාජ ජාලා හරහා ඔහුගේ campaign එක ගැන. ඒ post දිගට මහ ලකුණු මිනිස්සු බලන්නේ නැහැ. දැන් උද්දිකට චන්දිල්ලන එකට මම අකමැතියි කියලා දාපු post එකක් තියෙනවා. ඒක මම දන්නවා දැන් එද්දි නියන් 1000 පැත් 1000කට ඔයා පැත්ත. චන්දිවනි වීරසිංහටත් ලොකු මොනාවක් තියෙනවා දේශපාලනය කරන්න. ඒක මට හොඳටම පෙන්නලා තියෙනවා. මම පෞද්ගලික මම ගත්ත තීරණයක් තියෙනවා අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ දේශපාලනයට සම්බන්ධ වෙන නළු කිසි දෙනෙක් මගේ නිර්මාණවල ආයි මං කවදාවත් ගන්නෑ. ආයිබෝන් චරිත් අබේසිංහ මේ දවස්වල මොකද්ද වැඩිපුරම කාර්යභාරය රංගන ශිල්පියෙක් හැටියට නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් හැටියට? ඇත්තටම මේ දවස්වල නම් වැඩිපුරම කරන්න රංගපාන එක අධ්‍යක්ෂණය කරපු වැඩ කීපයක් තියෙනවා. ඒවා ඒ පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් යනවා. ඒක නිසා පොඩ්ඩක් රංගනයට එකතු වුණා. ඇත්තටම මේ සුනිල් ආරාරත්න මහත්මයාගේ කදිර දේව සුරින්දු චිත්‍රපටයේ රංගනෙන් දායක වෙලා ආවේ ඊයේ රන්මිණි තැන් ඉඳලා. ඉතින් අපි රංගනයේ යෙදෙන අතරවාරේ රංගනයේ යෙදෙන මිනිස්සු නිකන් රංගන භූමිකාවෙන් මාරු වෙලා වෙන වෙන භූමිකාවල් වලට එනවා. ඉතින් ඒවත් අපි දකිනවා මාධ්‍ය ජාල හරහා, සමාජ මාධ්‍ය ජාල හරහා. ඉතින් මේ දවස්වල අපෙන් හැමතැනම අහන්නේ ඇයි ඒවත් චන්දිල්ලනවද? ඇයි ඒවා චන්දිල්ලන්නේ නැද්ද? ඒ මේව තමයි අහන්නේ. ඉතින් ඇත්තට මේ ඉල්ලන අදහසක් නැද්ද දේශපාලනට එන්න? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ලංකාවේ ඕන කෙනෙකුට චන්දිල්ලන්න අයිතිය තියෙනවා. ඒක හරි, ඒකට අපිට කාටවත් එකඟ නොවෙන්න බෑ. නමුත් දැන් මට ජනප්‍රියතාවයක් ලැබිලා තියෙනවා ලහිරු මොන යම් හෝ හේතුවක් මත. ඒ කියන්නේ එක්කම අධ්‍යක්ෂකවරයෙක් විදිහට හෝ රංගන ශිල්පියෙක් විදිහට හෝ ගායන ශිල්පියෙක් විදිහට මම මගේ නිර්මාණ හරහා යම්කිසි ජනප්‍රියතාවයක්, ජනතා ප්‍රසාදයක් දිනාගෙන තියෙනවා. ඒතකොට ජනතාවගේ ආකර්ෂණයක් මම දිනාගෙන තියෙනවා. ඒකත් එක්ක මට ෆේස්බුක් එකේ ෆෑන්ස්ලා එකතු වෙලා තියෙනවා. ඒ ඊට අමතර මගේ ටීවී බලන ප්‍රමාණයක් ඉන්නවා, ෆිල්ම් බලන ප්‍රමාණයක් ඉන්නවා. ඔය එක මං හදාගන්න. ඒ සියලුම ෆෑන්ස්ලා මං හදාගෙන තියෙන්නේ මං කරන නිර්මාණ හරහා, මං කරපු චරිත හරහා, මං කරපු අධ්‍යක්ෂණය තුළ තියෙන නිර්මාණ හරහා ඒවත් එක්ක. එතකොට ඒ හදාගත්තා වූ ජනතා ප්‍රසාදය හෝ ජනප්‍රියතාවය මම දේශපාලනය සඳහා පාවිච්චි කරොත් ඒක ඒ ජනතාවගේ මට ලැබිච්ච වරප්‍රසාදයේ අවභාවිත. ඒක හරියට නිකන් මම එක ඡන්දකින් එක පක්ෂකින් ඡන්දය අරගෙන ඉවරලා අනිත් පැත්තට පයින්නවා වගේ. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක් බවට මම පත් වෙනවා. ඒතර එහෙම පුද්ගලයෙක් බවට පත් වෙන මම අදහසකුත් මගේ අදහසකුත් නැහැ. සහ අපි අපි අපිට දැන් ඔයාට ඔළුව ගැක්කුමයි කියලා දොස්තර කෙනෙක් ගාවට ගියොත් එහෙම වාගේ අහන කාරණාව තමයි ඔයා උදේට නෑවද? එහෙම නැත්නම් ඔයාට ඊයේ ඔයා නිදිමරුවද? මොකක් හරි කාරණාවක්. ඒ වගේ අපි මොකක් හරි කරන්න කලින් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ රංගන ශාස්ත්‍රයේ ඉඳපු අය මීට කලින් දේශපාලනය කරලා තියෙනවා. මම දැක්කා දැන් ඔබ මේ වෙනකොට ඔබේ Facebook එකෙත් මම දැක්ක සමහර වෙලාවට ඔබ මේ ෂෙයා කරලා තිබෙනවා සමහර මේ රංගන ශිල්පීන් දේශපාලනය කිරීම සම්බන්ධයෙන් තිබෙන ඊට එරෙහි සමහර post. එරෙහි පෝස් කියන්නේ මෙහෙමයි. සමහර අය මගේ හොඳ හිතවත් මිත්‍රයෝ. ඇත්තටම ඔය ඡන්ද ඉල්ලන්න යන ගොඩාක් අය. මං කියන්නේ ඔය ඡන්ද ලිස්ට් එකේ ඉන්න අපි හිතමු දැන් බැනපු ලිස්ට් එකේ ඉන්න අපි නම් ටිකම කියමුකෝ. ඇත්තටම චිලි ඉන්නවා, අනුජා දමයන්ත ඉන්නවා, අර්ජුන කමල්නාත් ඉන්නවා, උද්දික ප්‍රේමරත්න ඉන්නවා, ගයාන් වික්‍රමතිලක ඉන්නවා, තවත් අය ඇති. මම මේ කියන්නේ ප්‍රධාන පස් දෙනා මම දැකපු මූණවල ඔය පෝස්ට් වල ඉන්න. එතකොට ඔය පස් දෙනාම ඇත්තටම මගේ ඉතාම හිතවත් මිත්‍රයෝ. ඉතින් ඒ නිසා මට පුළුවන් විදිහට ඔවුන්ව මේ ඔවුන් දැන් දැනට ඔවුන් යම්කිසි තැනකට මේ කලා ලෝකේ ඇවිල්ලා ඉන්නවා. ඒ තැන ඔවුන් නැති කරගන්න යන එක පිළිබඳව මට හවුරුදෙක් විදිහට මට ඇති වෙන හැඟීම මම ප්‍රකාශ කරලා තියෙනවා. කවුරු හරි කිව්වොත් මේ චරිත ඇවිල්ලා හරි කුහකයි, මේ කුහකකම නිසා තමයි මේ දේශපාලනට එන්න යන තමන්ගේ ශේෂ්ත්‍රම කලාකරුවන්ට මේ විදිහට කියන්නේ කියලා? ඔව්, එහෙම කෝණ කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මට දැනෙන කාරණාව මේකයි. මම කියන්නේ මොකක්ද වැරද්ද කලාකරුවෝ දේශපාලනට එන එක?
එකක් ප්‍රධාන කාරණාව තමයි දේශපාලනයට කලාකරුවට දේශපාලනයක් තියෙනවා. හැම කලාකරුවෙකුටම දේශපාලනයක් තියෙනවා. ෂේක්ස්පියර්ට එතකොට ලංකාවේ බැලුවොත් ෂේක්ස්පියර්ට නෑ, ලංකාවේ බැලුවොත් අපි හිතමු ලංකාවේ වාමාංශික දේශපාලනය නියෝජනය කරමින් වමේ සිනමාව ගෙන ගිය දේශපාල මේ මේ අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ කියන්නේ ධර්මසේනපති රාජ, වසන්ත ඔබේසේකර, ඔය අපිත් එක්ක වමේ දේශපාලනය කතා කරපු දේශපාලකයෝ වර්තමානයේ නාමල් ජයසිංහ, මං කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේශපාලන ඒගොල්ලන්ගේ නිර්මාණහරහා ජනතාවට දෙනවා. එතකොට ජාතිකවාදී දේශපාලනය නියෝජනය කරන ජයන්ත චන්ද්‍රසිරිලා, ජැක්සන් ඇන්තනීලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජාතිකවාදී දේශපාලනය ඒගොල්ලන්ගේ මේ නිර්මාණ තුලින් දෙනවා. එතකොට ඒගොල්ලෝ දේශපාලනය තමයි ඒ කරන්නේ, මතවාදී ඉදිරිපත් කරනවා. එතකොට හැමතිස්සෙම ලෝකේ කලාකරුවා හැමතිස්සෙම ජනතාවාදීෙක් විය යුතුයි. මොකද ජනතාවගේ පීඨෙන් තමයි මේ කලාව කරගෙන යන්නේ. එතකොට කලාකරුවා ජනතාවාදී වෙන්නේ කොහොමද? හැමතිස්සෙම කලාකරුවා විපක්ෂ ඉන්නේ. කියන්නේ කවුරු අපි හිතමු අපිම එකතු වෙලා කාවරි බලයට පත් කරා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි සපෝට් කරන දේශපාලන පක්ෂයට කඩේ ගියාට ස්ටේජ් වල නැගර ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කවරෙ පත් කරගත්තත් ඒ පත් කරගත් එක්කෙනාගේ අඩුපාඩු සිදු වෙනවා නම්, එහෙම නැත්නම් ඒගොල්ලෝ අතින් හොරකම්, මැරකම්, කපටිකම් ඩීල් වෙනවා නම් අපි ජනතාවගේ පැත්තෙන් නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් වෙනවා. එක්කෝ අපේ නිර්මාණහරහා නැත්නම් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ මේ වගේ YouTube දැන් තියෙනවා, Facebook තියෙනවා, ඕන වෙලාවක ඇහිලා අපිට කතා කරන්න පුළුවන්. දැන් ඇයි අපි මේ කලාකරු දේශපාලනයට යන්නේ? ඇයි අපේ කලාකරු දේශපාලනයට යන්නේ? කලාකරු දේශපාලනය යන්නේ මේ දේශපාලනය කියන එක තුළ. මම දන්නවා දැන් මේ පාර ඡන්දිල්ලන් නැතුණාට තව අවුරුදු පහකින් ඡන්දිල්ලන් බලාගෙන ඉන්න අපේ කලාකරු පිරිසකුත් ඉන්නවා අපේ අතර. අපේ වයසේ අපි දන්න හිතවත් යාළුවෝ ඉන්නවා. මම ඊළඟට ටර්නෙක් ගන්න ඉන්න අය. මම අහනවා ඔගේ ඇයි කලාකරු ඇයි මං ඔබ ඡන්දිල්ලන් යන්නේ? ඔබ දැන් හොඳට ඉන්නවනේ. මචං මේ වගේ දුක් විඳලා මේ රෑ තිස්සේ නිදි මරලා මේව කරන්න ඕනේද මචං? මේ කොලේකට අස්සම් කරා ඩීල් එකක් දැම්මා, කෝටියක් ගත්තා, දෙකක් ගත්තා මචං. එහෙම හම්බ කරන්න පුළුවන්කම තියාගෙන ඇයි අපි මේ නිකන් දුක් විඳින්නේ? එතකොට දැන් ඕකස්සේ තියෙන ජනතා සේවය මොකද්ද? එතකොට ඔය හැම දේශපාලඥයාම මං කියන්නේ අද මේ දැන් කැම්පේන් යනවා. අපි තුමු ප්‍රධාන කිසිම දැන් කාලේ සානි කොළඹ දිස්ත්‍රික්කයෙන් නම් කැම්පේන් එකක් කරන්න බෑ. ලක්ෂ දහහක්වත් අතේ නෑ. ලක්ෂ දහහක් වියදම් කරලා ඇයි කෙනෙක් මේ ජනතා සේවයට එන්නේ? මොකද සාමාන්‍යයෙන් දේශපාලඥයෙක් කියලා කියන්නේ ජනතා, ඒ කියන්නේ පාර්ලිමේන්තු පාර්ලිමෙන්ටේරියන් කෙනෙක් කියලා කියන්නේ ජනතාවගේ මුදල් කළමනාකරණය කිරීමට, මහජන මුදල් කළමනාකරණයට ජනතාවගේ කැමැත්තෙන් අපි පත් කරලා යවන කෙනා. ඉතින් එහෙම ජනතාවගේ මුදල් කළමනාකරණය කරන්න මං අතින් ලක්ෂ දහහක් වියදම් කරන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට ඒක දිනනවාද මේ මේ ජනතාවට මේ හිතවාදී, ඒ කියන්නේ ඒක ඇතුළේ ජනතා හිතවාදී කෑල්ල මොකද්ද කියලා ඔයාට අහුවෙනවද? මොකද්ද ජනතාහිතවාදී කෑල්ල? එතකොට අපේ කලාකරුවෝ දැන් අමාරුවෙන් සල්ලි හම්බ කරගෙන ඒවා නැති කරගත්ත. මම දන්නවා ඊට කලින් ඡන්දිල්ලන් කියලා නදී ජයමාලි උපයාගත්ත සියලු මුදල් නැති කරගත්ත. දැන් එයා ඡන්දිල්ලන් නැහැ ආපහු. ඒක මං හිතා අපි කල්පනා කරමු සනත් ජයසූරිය කලා දේශපාලනය කරන්න ආවා. ක්‍රිකට් ගාලා හම්බ කරගත්ත වලින් සෑහෙන ප්‍රමාණයක් ඔහු විනාශ කරගත්ත. ඔහු මට කිව්ව පෞද්ගලික දේවල් නේ. එතකොට දැන් මේ ඉන්න කලාකරුවෝ මං හිතන්නේ ඔය තරම්ම ආර්ථික මේ වශයෙන් උත් ලොකු තැන්වල ඉන්න අය කියලා. මොකද අපි දන්නවා ඒකල සාමාන්‍ය ජීවිත ගත කරන අය. එතකොට මේ මීඩියා ශේත්‍රයේ සහ අපි සම්බන්ධ වෙලා ඉන්න ශේත්‍රවලවල ඉන්න මේ සරුංගල් යවන, ඒ කියන්නේ අපි උඩ යවලා අපිට නූල දීලා උඩ යවලා ඉවරලා බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා පල්ලෙහා ඉඳන් කන්ට්‍රෝල් කරන. ඒ වගේ අය තමයි මේ මේ අයගේ ඔළුවට විස බීජ දාලා තියෙන්නේ. ඔහා ඡන්දිල්ලන්න විශේෂයෙන්ම මාධ්‍ය ජාලවලවල ඉන්න මේ පෞද්ගලික මාධ්‍ය ජාලවල ඉන්න ප්‍රධානීන් විශේෂයෙන්ම ඔවුන් මේ හදාගෙන යන කණ්ඩායමක් ඉන්නවා. මෙන්න මෙහෙම ෆෝම් කරගෙන යන සෙට් එක හැම මාධ්‍ය ආයතනෙම කරනවා. අපි ඒක දකිනවා. එතකොට ඔය සෙට් එකේම ඉන්න අය තමයි මේ අපේ කට්ටියට ඕක ඔළුවට දාලා. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. මේ කලාකරුව ඡන්දිල්ලන ප්‍රධානම කාරණා ඒ තමයි බලයට පත් වෙන ආණ්ඩුවක ආණ්ඩුව ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ පක්ෂ ගොඩක් ඉන්නවා. පිවල උරුමය, පිවිතුරු හෙළ උරුමය, එතකොට නිදහස් පක්ෂය, අප මුස්ලිම් කොංග්‍රසය, TNA ඔහොම කියලා ඕන තරම් පක්ෂ, ඒ කියන්නේ පක්ෂ ගොඩකින් තමයි මේ සන්ධානයක් ගොඩනගන්නේ. ඒ පක්ෂවලට නොමිනේෂන් දෙන්න මිනිස්සු නැහැ. නිකම් පාරේ ඉන්න මිනිතුන නොමිනේෂන් දුන්නොත් එහෙම ඒගොල්ලෝ පත් වෙන්නේ නැහැ. මීට කලින් ඒ පක්ෂවලින් නළු නිලියන්ට නොමිනේෂන් දීලා, නිවේදකයන්ට නොමිනේෂන් දීලා ඔවුන් අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ නළුවන්ට නොමිනේෂන් දීම තුළ ඒගොල්ලන්ගේ පක්ෂෙන් යන මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි කරගෙන මේ ආණ්ඩුවේ ඔවුන්ට තියෙන බලය, නැත්නම් එක්කෙනෙක් නිකන් කෑග ගහ හිටියේ පළියට නිකන් තමන්ගේ පක්ෂයේ නායකයා විදිහට ඌ ගිහිල්ලා ඌ හැමතැනම කෑග ගහ ඉඳපු පළියට ඌට ආණ්ඩුවේ තියෙන ස්ටේක් එක මේන්ටේන් කරන්න බෑ. එතකොට කරන්නේ ජනප්‍රිය අය, දැන් අපේ උද්දිකලා ඔය ගයන්ලා වගේ කට්ටියව ඒගොල්ලෝ ඩැහැ ගන්නවා.
ඒගොල්ලන්ට පුළුවන්. මොකද අපේ අයටත් ලොකු දෙයක්. මොකද නොමිනේෂන් දෙනවනේ පක්ෂෙන්. කවරි පක්ෂෙකින් නොමිනේෂන් දෙනවා? පොහොට්ටුවෙන් එහෙම නොමිනේෂන් හම්බු වෙන්නේ නැහැනේ. ඒතර හම්බු වෙනවනම් හම්බු වෙන්නේ පොහොට්ටුවට යාබදව තියෙන හෝ UMP එකට අල්ලලා ඉන්න පොඩි පක්ෂකින්. ඒ පොඩි පක්ෂෙන් තමයි නොමිනේෂන් බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රොමිස් වෙලා තියෙන. තාම හම්බ වෙලා නැහැ. දෙනවා කියලා ප්‍රොමිස් වෙලා තියෙන. එතකොට ඔය පදනම උඩ මේගොල්ලෝ ලනුව කාලා ওই මාධ්‍ය ආයතනවල ඒගොල්ලන්ට උදව් කරන්නම් කියන ඩිනර් යන අයගෙන ලනුව කාලා මේගොල්ලෝ ඕක කරනවා. එතකොට පෞද්ගලිකව යාළුවෝ විදිහට අපි දන්නවා ඔවුන්ගේ මානසික මට්ටම. දැන් උන් ඡන්දි ඉල්ලන්න තියා, දැන් ගිය අවුරුද්දේ වගේ වුණා ඡන්දි තියා, ඡන්දි ඉල්ලන්න තියා, නිකන් හීනකින්වත් හිතාගෙන ඉඳපු නැති මිනිස්සු. එතකොට කලාවේ ඇවිල්ලා කලාවෙත් මේ යමන යම්කිසි ගමනක් යන්න පටන් ගත්ත විතරයි. කලාව කියන එක තුල අපි මොනවද කරලා තියෙනවා? මම මොනවද සාම කරලා තියෙනවා? අපිට තව සෑහෙන දේවල් කරන්න තියෙනවා. දේශපාලනයත් අපි කලාව තුල තියෙනවා. නමුත් සයිමන් නවගත්තේ එහෙමලා දේශපාලනය කරා තමයි කලාව තුල. නමුත් මේ අය කිසිම දෙනෙක් තාම කලාව හරියට කරගෙනත් නැහැ. කලාව හරියට කරගෙනත් නැතුව ඉන්න වෙලාවක මේගොල්ලෝ සමාජ සේවය සඳහා විශේෂයෙන්ම ඔය මේ විශේෂයෙන්ම ඔය අවුරුදු අන්තිම අවුරුදු පහේ තමයි ඔය Facebook වීරයෝ කියන જાතිය බිහි වෙන්නේ. කියන්නේ ආණ්ඩුවේ වෙන අඩුණුහුණුකම් තමන්ගේ Facebook එකේ live ගිහිල්ලා ඉවරලා කාර්ගේ සීට් බෙල්ට් එකක් දාගෙන හරි මොකක් හරි කරන් Facebook live යනවා ගිහිල්ලා මෙහෙම මෙහෙම කියලා සමාජයට ලොකු සේවයක් කරනවා. සහ ඔය කියන හැම කෙනාම මම තව දකින්න තවත් ලොකුම අවුලක් තමයි ඔය කියන හැම දෙනාම ඉතිහාස කතාවක මොකක් හරි ප්‍රධාන චරිතයක් රඟපාලා තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට ওই චරිතයක ආගෙද එතකොට ওই චරිතය එක්කෝ අපි මූලාශ්‍ර පැත්තෙන් ගත්තොත් මහාවංශේ මානා මහඳුරු ලියපු. ඊට පස්සේ එක්කෝ ජයන් චන්සිරි ලියපු. එහෙමත් නැත්නම් ආකේවි හේරත් ලියපු. එහෙම කවුරු හරි ලියපු චරිතයක් නියෝජනය කරාම අපි හිතනවා නම් ඒ චරිතය අපි කියලා ඒක ලොකු අර මිස් ඐඩෙන්ටිෆිකේෂන් එක මිස් ඐඩෙන්ටිෆයි කරගත්ත ලොකු අර මේ මිස්ටේකන් ඐඩෙන්ටිටි කියන වෙන ලෙඩක් ඒක. කියන්නේ ඊට පස්සේ ඌ හිතනවා දැන් මේ ජාතික අභිමානය ගැන කතා කරන්න පුළුවන් මෙහෙම පොරවල් දැන් අපි. ඒ නිසා අපි දැන් දේශපාලනේ මිනිස්සුත් නිකන් මිනිසුන්ටත් වෙලා තියෙන ටික කාලයක් යනකොට අර මේ ඉන්න පුද්ගලයා නෙමෙයි අර නළුව නෙමෙයි මේ චරිතවලට තමයි ආනේ ඔයා ගැමුණු රජතුමා මේ අපේ අර ගැමුණු කුමාරයානේ මේ මෙයානේ මෙයානේ අපේ මේ 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 මෙයානේ හිටියේ මේ 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 හිට්ලර්ට. එහෙම අපේ මිනිස්සු හරි නූගත්කම නිසා අපේ මිනිසුන්ගේ තියෙන නූගත්කම නිසා අපේ මිනිස්සු එහෙම චරිත අපේ මේ නළුවන්ව ඒ චරිතත් එක්ක මේ මේ මේව කරනවා. අපි දකින්න ලහිරු දැන් චරිත විශ්වාස කරනවද? චරිත සෑහෙන විශ්වාස කරනවා. සහ අපි දැන් ඔය කියන අපි දැන් පෝස්ට් දකින්නවනේ ලහිරු Facebook එක ගැන. ඒ දාලා තියෙන පෝස්ට් වලින් අපිට තේරෙනවා ඒවට අදහස් දක්වන මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම. සමහර විට ඒ තියෙන මානසික මට්ටම උඩම අපි මේ කොච්චර කිව්වත් ඔය කියන අයගෙන් එක්කෙනෙක් කර දෙන්නෙක් කර දිනන්නත් ඉතිරි දිනවා. දැන් අපි දකින්න අපි දැක්ක මේ මෑතකදී වීඩියෝ එකක් ඒව මේ හිතලම කරනකොට අර අපි නොදන්න ලයිව් කියලා තමයි අපිට කියන්නේ. හේතුව චිලි වීඩියෝ එකක් ලීක් කරගනි කියලා දාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට. දැන් වීඩියෝ එක උගේ කාර් එකේ ඉඳලම තමයි මේ රෙකෝඩ් කරන්නේ. ඒතොර මේ එළියට එන්නත් කලින් වීඩියෝ. ඒතොර ඒකේ තියෙන නෙගටිව් පබ්ලිසිටි එක ගන්න තමයි මේ ඔය වීඩියෝ එකක් වේලාසන ලීක් කරගන්නේ වෙන මොකකටවත් නෙමෙයි. දැන් එයා මෙහෙමයි ගයන් ගැන මෙහෙමයි අරේ ගැන මෙහෙමයි මෙහෙම ගැන මෙහෙමයි කියලා කියනවා. කියන එක එයාම ලීක් කරලා ඉවරලා එයා ඒකෙන් අනේ චිලි වීඩියෝ එක ලීක් කරගනි කියලා වෛරල් කැම්පේන් එකක් හදාගන්නවා. මොකද පොසිටිව් කැම්පේන් එකක් හදලා අපි හිතමුකෝ නිකන් මල් මාලයක් දාගෙන කොයි හරි දින ගමකට ගිහිල්ලා නිකන් මිනිසුත් එක්ක කතා කරා කියලා ඔගේ පෝස්ටරයක් දැම්ම කියලා කවුරුත් කවුරුත් මේක ගණන් ගන්නෙත් නැහැ. ඒක යන්නෙත් නැහැ. දැන් උදාහරණයක් විදියට ඇත්තටම උද්දිකට මම කරේ උදව්වක්. උද්දික පෝස්ට් හදලා දාලා තිනවා ඕන තරම් මේ සමාජ ජාලා හරහා ඔහුගේ කැම්පේන් එක ගැන. ඒ පෝස්ට් දිගට මහ ලකුණු මිනිස්සු බලන්නේ නැහැ. දැන් උද්දිකට ඡන්දි ඉල්ලන එකට මම අකමැතියි කියලා දාපු පෝස්ට් එකක් තිනවා. ඒකට ඒක මම දැන් වෙද්දි නිකන් 10 පැත් 1000කට ව්‍යාපාර ෂෙයා වෙලා තිනවා. ඉතින් ඇත්තටම ඒක නෙගටිව් පබ්ලිසිටි පැත්තෙන් අපි කරන උද්දිකර උදව්වක්. නමුත් මම හිතුවෙත් නෑ ඒක මට ලියනකොට මම උද්දිකර කටින් කිව්වා. කීපතාවම ඔක් කරන්න එපා. ඉතින් මට තේරෙන්නේ නෑ අයියෝ ආයේ මෙච්චර ඉක්මනට ඔබ දැන් මේ ජන හොඳම නළුවා ගත්තා දැන් මේ සුමද සම්මාන උල්ලේ පහු ගිය. ඉතින් කලාව ශිෂ්ටයට යමක් කරන්න වාට අවශ්‍ය තෝතැන්න දැන් හැදිලා තින්නේ වාට ඒ පසුබිමේ වා යන්න කියලා. ඉතින් නමුත් ඇත්තටම මට වඩා ඉන්ෆ්ලුවෙන්ෂල් මිනිස්සු එයාගේ ජීවිතේ ඉන්නවා මම දන්නවා මේ වෙනකොට. ඒ ඇත්ත එක්ක ඒගොල්ලෝ එයා යන ගමන දැන් ඉතින්. හැබැයි මේ චරිත හිතෙන්නේ දැන් මේ ඔබ සම වයසේ කට්ටිය එකක් මේ සම වයසේ කට්ටිය සායකම ශේෂ්ත්‍රයේ කට්ටිය ඔබ අධ්‍යක්ෂකරෙක් පිටක ඔබ රංගන ශිල්පියෙක්. දැන් මෙහෙම කතා කරනකොට මේ ආයේ දවසක මේ ඇත්ත එක වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් වාතාවරණයක් ඇති වෙයිද? මම පෞද්ගලිකව මම ගත්ත තීරණයක් තියෙනවා අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ දේශපාලනයට සම්බන්ධ වෙන නළු කිසි දිනෙක මගේ නිර්මාණවල ආයි මම කවදාවත් ගන්නෑ. බොහොම වකිමින්ද කියන්නේ? බොහොම වකිමින් කියන්නේ. මට කිසිම හේතු ඕන තරම් නළු ඉන්නවනේ. ඇයි මම දේශපාලකතුන්ව දාගන්නේ?
ඇතන දේශපාලක්ඥෙක් නළුවෙක් වුණොත් ගන්න එක වෙන කතාවක්. නළුවෙක් ආයි දේශපාලක්ඥෙක් වුණාට පස්සේ එතනින් මේ පැත්තර ගන්න එක මට පෞද්ගලිකව මම not interested. මට වැඩ කරන්න අමාරුයිද? වැඩ කරන්න අමාරුයි කියන එකට හේතුව මම දැන් පෞද්ගලිකව දන්නවා මම මේ දවස්වල රඟපාන ආට්ටියක ඔය කියන චරිත කීපයකින් එකක් ඉන්නවා. දැන් ඔහුගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් දින ගන්න කෝල් කරාම දැන් අර නළුවානේ මේ කතා කරන්නේ වෙන එයාගේ ඉන්න සෙක්‍රටරි කෙනෙක් එයාට මීටින්ග්ස් තියෙනවා මේ දවස් ටික තමයි ගන්න පුළුවන් කියලා උදාහරණයක් ඉද දැන් ඕකමයි රංජන් රාමනායක වර්ණටිල් ෆිල්ම් එකකට ගත්තොත් කවදාවත් උදේ පාන්දර ෂොට්ටක් ගන්න තිබ්බොත් ගන්න වෙන්නේ එයා එන්නේ 12න් පස්සේ ඊට පස්සේ ඔහුගේ දින ගන්නවා නම් මේ එයාගේ සෙක්‍රටරිට හරි කාට හරි කතා කරනවා ජීවන් කුමාරතුංග මහත්තයාටත් එහෙමයි විජය කුමාරතුංග මහත්තයා දේශපාලනය කරන්න ගත්තාමත් එහෙමයි ඉතින් ඔය ඒ කාර්නායක අධ්‍යක්ෂකවරු නිකන් හිසරද ඔළුවේ දාගන්න අවශ්‍ය නැහැ මොකද අවශ්‍ය මෙහෙමයි අපි ලහිරු කඩේකට ගිහිල්ලා ගන්න මේක තමයි නළුවයි අධ්‍යක්ෂකවරු සහ මේ රචකයෝ අතර තියෙන මිනිස්සු පටල රසිකයෝ නොදන්න කම නිසා පටල ගන්න. ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා හැමදාම කඩේට ගියාම මාළු පාන් තියෙනවා ඉන්දියාප්ප තියෙනවා ආප්ප තියෙනවා. ඔයා ගිහින් ඉල්ලනවා ඉන්දියාප්ප ගන්න පුළුවන්ද? ඔයා කඩේ ෂෝකේස් එකේ තියෙන දේ තමයි ඔයා ඉල්ලන්නේ. ඉතින් ඉන්දියාප්ප රහණන් ඔයා ආයේ කඩේට ගිහිල්ලා ඉන්දියාප්ප ගන්නවා. හැබැයි එක දවසක හරි ඉන්දියාප්පවලට ලුණු වැඩි වෙලා හරි ලුණු දාන්න අමතක වෙලා හරි මොනවා හරි වුණොත් ඔයා ඉන්දියාප්පය ගන්නෑ. ඔයා එදාට මාපු ආදර ඉන්දියාප්ප නේ මට මාළු පහ ගන්න. ඔයා මාරු කරනවා. කවුද මේ ඉන්දියාප්ප හදන්නේ? ඒක හදන්නේ ෂෙෆ්. හැබැයි ෂෙෆ් ඔයා කවදාවත් කඩේ ගිහින් ඉල්ලන්නේ නැහනේ. ඔයා ඉල්ලන්නේ මාළු පහ හරි ඉන්දියාප්ප හරි ඒ දේවල්. හැබැයි මේ ෂෙෆ් හදලා දාන දේවල් අධ්‍යක්ෂකවරු නිර්මාණය කරන චරිත මේවා. රචකයෝ නිර්මාණය කරන චරිත මේවා. මේගොල්ලෝ මේ ඉතිහාසෙ ජීවත් වෙච්ච චරිතද? සමහරට ඔය කියන අයට ඔය පිළිබඳ ඉතිහාසය පිළිබඳ කිසිම අධ්‍යයනයක්වත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉන්දියාප්ප ඔයා කන්න එක දවසක ආස වෙන්න පුළුවන් මාළු පාන් කන්න එක දවසක ආස වෙන්න පුළුවන්. හැබැයි අර හදන කෙනා ගැතේ තමයි තියෙන්නේ ඔයා කන දේ තුල තියෙන ප්‍රමිතිය. ඔයාට බඩ යන්න ඕනනම් ඒගොල්ලන්ට හදලා දෙන්නත් පුළුවන්. හැබැයි චරිත දැන් අපි දැකලා තියෙන ලංකාවේ ඉතිහාසය ගත්තම දේශපාලනය ගත්තම ගාමිණී ෆොන්සේකා විජේ කුමාරතුංගගේ ඉඳලා මේ ජනප්‍රිය සහ දක්ෂ චරිත ලංකාවේ දේශපාලනයේ විවිධ කාල සීමාවලදී විවිධ තරාතිරම් නියෝජනය කරලා තිබෙනවා. ඔබ කොහොමද දකින්නේ මේ මුලින් ඉඳලා ලංකාවේ දේශපාලන නියෝජනය කරපු ජනප්‍රිය චරිත විශේෂයෙන්ම රංගන ශිල්පීන් සහ ශිල්පීන් ඔබ කොහොමද දකින්නේ? ඇත්තට මට ඒ කියන්නේ එක පැත්තකින් මම කිසිසේත්ම සතුටු වෙන්නේ නැති කාරණාවක් මේක. නමුත් අපි මම දන්න කාරණාවක් මේක. විජය කුමාරතුංග මහත්මයාට වෙඩි තිබ්බේ මේ හොරණ මම හොරණ හොරණ අපේ බස් ස්ටෑන්ඩ් එකේ කඩල විකුණන එක්කෙනාගේ පුතා. හරිද? එතකොට මම අහලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් සමනලයට වෙඩි තිබ්බා වගේ කතාවක් තමයි විජය කුමාරතුංගට වෙඩි තිබ්බා කියලා කියන්නේ මිනිස්සු හරිම ආදරය කරපු චරිතයකට මූණ පේන්නේ නැති වෙන්න වෙඩි තිබ්බා. එතකොට ඒකට ලොකු හේතුවක් තිබ්බා. ඒ වෙනකොට රටේ නිර්ධන පන්තියේ විප්ලවයක් පොඩි මිනිස්සු විසින් කරගෙන ගියා. ඒ අය තමයි මේ වමේ දේශපාලනේ පුරෝගාමීන් විදිහට වැඩ කරගෙන ගියේ. ඒ අයගෙන් වරින් වර විජේට කිව්වා ඔයා මේ ඉන්නේ බණ්ඩාරනායකගේ දුවව කසාද බැඳගෙන. ඒතොර ඕගොල්ලෝ මේ පන්තිය නියෝජනය කරන කියන්නේ ඔරගොල්ලෝ වලහුව නියෝජනය කරන පුරුකක් බවට පත් වෙලා ඔයාගේ ජනප්‍රියතාවය අවභාවිතා කරමින් නැවතත් මානව හිතවාදී දේශපාලන නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙක් වෙන්න එපා. ඒකට අපි ඉන්නවා. ඔයා එක කරන්න එපා. ඔයා රඟපාගෙන ඔයාගේ පාඩු ඉන්න එමෙත් ඔයා වෙන මොකක්කෝ දේශපාලන ඔයාට තියෙනවනේ මේ දේශපාලනේ හැරුණාම මේ ඔයාට කැපිටලිසම් වෙනුවෙන් පෙනී සිටින UMP එක එමෙත් නැත්තම් මේ කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ක දේශපාලනය කරන්න ඒ වෙද්දි වෙනස් වෙමින් පවතිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ එකක් එක්කවත් නෙමෙයි එයා අර නිර්ධන පන්තිය පැත්ත නියෝජනය කරන එයාගේ මූණ එයා පාවිච්චි කරා. එතකොට මොකද එයාට උනේ? එයාගේ මූණ අපිට අහිමි වෙන තත්ත්වයකට අර ඇත්තටම විප්ලවය කරපු මිනිස්සුන්ගේ කේන්තිය ඒ මිනිස්සු ඇවිල්ලා පිට කරා. එතකොට විජය කුමාරතුංග නිකන් අකල් මරණයකට මූණ දෙන්න සිද්ධ වුණා. එතකොට අපි බැලුවොත් ගාමිණී ෆොන්සේකා මහත්මයා කියන්නේ මං හිතනවා ටිකක් මොලෙන් දේශපාලනය කරව එයාගේ ඇක්ටිං කරියේකේ එන්ඩ් එකට කියන්නේ රිටයර්මන්ට් එකට වගේ තමයි එයා දේශපාලනයට ආවේ. ඒත් නිකන් මේ එයාට ඔනරරි හම්බුවෙච්ච දේවල් දැන් මං කියන්නේ ඔනරරි හම්බුවෙච්ච දේවල් තියෙනවා මාලිනී ෆොන්සේකා මහත්මියට ගෞරවනීය තත්ත්වයකින් එයාට පාර්ලිමේන්තුවට යන්න දීලා තියෙනවා. රවින්ද රන්දිනිය මහත්මයාට ගෞරවනීය තත්ත්වයකින් පාර්ලිමේන්තුවට ජාතික ලයිස්ට්ටුවෙන් යන්න දීලා තියෙනවා. ඒක වෙනම කාරණාවක්. ඒක කවදාහරි දවසක මම රිටයර් වුණාම මට පාර්ලිමේන්තුවේ සිනමාව නියෝජනය කරන්න 100% දෙයක් කර ඉන්න ඕනේ. ඒක බොහෝ රටවල සිදු වෙනවා. බොහෝ රටවල සිදු වෙනවා. ඒකෙදින් සිනමාවට යමක් වුණාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්න කළ යුතු කාරණා. නමුත් ඒක නෙමෙයි. නමුත් එහෙම නියෝජනය කරමින් දැම්ම කියන එක තුල ඒක වරදක් මම දකින්නේ. මොකද ඔවුන් ඡන්ද ඉල්ලලා රවින්ද්‍රන්දිනී මහත්තයා නම් ඡන්ද ඉල්ලලා තියෙනවා මං හිතන්නේ. මේ UNP එකෙන්. නමුත් දැන් මාලිෆොන්සේකා මහත්මියට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇයට මේ
ගෞරුව කිරීමක් විදිහට ඇයට ඒම අවස්ථා දුන්නා පාලිමේන්තුවේ සිනමාව විරපියන්දම කතා කරන්න. එතකොට තමන්ගේ වයස මුහුකුරා ගීල තමන් මේ සිනමාව පිළිබඳ ලොකූ මෙහෙවරක් කරලා. තමන් වයසට ගීල දැන් චිත්‍රපටිවල එහෙම රඟපාන වයසකුත් නෙමෙයි. නමුත් අපිට පුළුවන් පාර්ලිමේන්තුව පුළ මේ චිත්‍රපට පිළිබඳව වෙන දේවල් අඩුපාඩු මේ සිනමාවේ තියෙන කර්මාන්තයේ තියෙන අඩුපාඩු කතා කරන්න අපිට නිකන් ගිහිල්ලා අපේ අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ චරිතයක් අපිට ඉන්දියා නම් ඒ කෙනාට පුළුවන් අපේ මැසේජ් එක පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට හෝ ඒ අදාළ විෂය භාර මේ ඇමතිවරයාට කියන්න. ඒ කියන්නේ අපිට තෝල්ක එකක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඒ අය පත් වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳවත් ඇත්තටම විවේචන තිබ්බ. නමුත් මම හිතනවා ඒක සාධාරණ, ඒක මට දරා ගන්න පුළුවන්. නමුත් මේ රටේ දේශපාලඥයන් විසින් දේශපාලඥයන්ව එපා කරගෙන තියෙනවා රට ඇතුළේ. ඒක පක්ෂපාත භේදකින් තොරව සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මේ කියන කිසිම චරිතයක් කවදාවත් මම හිතන විදිහට පෞද්ගලිකව ව්‍යාපාරයක් කරලා නැහැ. ඒතකොට පෞද්ගලිකව ලොකු ආයතන මේන්ටේන් කරලා නැහැ. පෞද්ගලිකව තමන්ගේ ජීවිත කොච්චර සක්සස්ෆුලි ගියපු අයත් නෙමෙයි. ඒතකොට ඔය කාරණා උඩ ඔවුන් දේශපාලනය තුළ සක්සස් වෙයි කියන එකට ජනතාවට දෙන්න පුළුවන් සහතිකය මොකද්ද? අද ජනතාව විසින්ම රැල්ලක් ගොඩනගාගෙන තියෙනවා මේ නළු නිලියෝ නැවත දේශපාලනට අපිට ඕනේ නැහැ. අනේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ පාඩු ඉන්න. මම නිකන් පෝස්ට් එකක් දැම්මහම ඒක යටින් එන කමෙන්ට් ටික දැක්කහම ඒ අපි දන්න අයගේ නෙමෙයි. ඒයි ඔක්කොම කියන්නේ අපි එකඟයි අපි එකඟයි. මං හිතනවා ඇත්තටම දැන් වුණත් ප්‍රමාද නැහැ ඔය කියන අයගෙන් මොලේ තියෙන ඕනම කෙනෙකුට මම ගත්තේ වැරදි තීරණයක්. මගේ කලාව මට වටිනවා කියලා මම කලාව තුළින් මම දේශපාලනය කරනවා කියලා තාම පසුබහින්න. නමුත් සමහරට මේ කියන දේවල් ඔක්කොම පැත්තකට දාලා ඉවරලා දේශපාලනය තුලත් ඉදිරියට ගමනක් යන්නේ එහෙම බලාපොරොත්තුෙන් ගිහිල්ලා. මොකද දැන් මෙහෙම කතාවක් තියෙනවා. දැන් සාමාන්‍ය පාර්ලිමේන්තුවට ඉල්ලලා පෙරදුනොත් සභාපතිකමක් කරේ හම්බ වෙනවා ලහිරු. ඒක තමයි මේ රටේ විදිහ. පාර්ලිමේන්තුවට ඉල්ලලා පෙරදිච්ච ඕනම කෙනෙකුට ඒ පක්ෂින් නිකන් ආයතනික සභාපතිකමක් කරේ හම්බ වෙනවා. පාර්ලිමේන්තුව ඉල්ලලා පෙරදීමක් නැහැ මිනිහෙකුට ජීවිතේ. එතකොට නොමිනේෂන් ගත්ත මිනිහා දිනු මේ රටේ. ඒක අපි දන්න දෙයක්. ඒක නොදැන බබ්බු නෙමෙයි ඔය මේ 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 අපේ අයියලා මේ දේශපාලනයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔය නොමිනේෂන් එක ගන්න එකත් සෑහෙන්න වටිනවා. අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ ඇදගත්තොත් මැරණකම් පෙන්ෂන් එකක් තියෙනවා. මේකට වෙන්න ඕනේ හොඳම කාරණේ මේ පාර්ලිමේන්තුවට අරයයි මෙයයි ටොමුයි ඩිකුයි හැරි මේ ඔක්කොම එන්න නැති වෙන්න අපි මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමෙන්ටේරියන් කෙනෙකුට දීලා තියෙන වරප්‍රසාද අපි මීට වඩා සෑහෙන සීමා කරගන්න ඕනේ. එතකොට තමයි මේකට මං යනවද නැද්ද කියලා තීරණය කරන්න. හැබැයි ඔයා හිතන්න හෙට කිව්වොත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ඔය යන ඕන කෙනෙකුට කියන්න පුළුවන් නම් පළවෙනි අවුරුද්දේ තමන්ගේ වරප්‍රසාද නැතුව මං වැඩ කරනවා කියලා කියන්නේ. කවුරු හරි එහෙම ප්‍රකාශයක් කළා තියෙනවා. මං දැක්කා ප්‍රසිද්ධියේ ඌට වැඩි ලොකු මේ නායකයින්ට චද්ද මේ චැලෙන්ජ් කරනවා. නමුත් ඒ කවුරුවත් කවමදාවත් අද වෙනතුරු හරි මට ඔය කිසිම වරප්‍රසාදයක් එපා මම ඇත්තටම ආව ජනතා සේවය වෙනුවෙන් මගේ කලාව හෝ මගේ මේ රස්සාව අතෑරලා ඒකින්ද මම ජනතාව වෙන්නේ. මොකද දැන් කලාකරුවෙක් වෙන්න පුළුවන් නීතිඥෙක් වෙන්න පුළුවන් මොනවා හරි උන් මොකක් රස්සාවක් කරන අය. ඒතොර ඒ රස්සාව දාලා මේකට එන්න ආයතන වාගේ කරියේක වා චේන්ජ් මේ තියෙන කර නිවේදකෙක් විදිහක තියෙන වාගේ කරියේක වා චේන්ජ් කරලා හෙට වෙන කරියේකක් හොයාගෙන යනවනම් වෙන මොකක් හෝ වෘත්තියක් හොයාගෙන යනවනම් මේකට වඩා ඒක හොඳ වෙන්නේ නැහැ. නැත්නම් මේක දාලා යන්නේ නැහැ නේ. එතකොට අනිවාර්යෙන්ම ඔවුන් හදවතට උන්ගේ තට්ටු කරලා ඇහුවොත් උන් දන්නවා මේ කලාව ඔය අපි විඳින දුකක් ඊට වැඩිය හින සැපක් තියෙයි කියලා හිතාගෙන තමයි ඔය දේශපාලනයට යන්නේ. ඔබ විශ්වාස කරන විදිහට මේ මේ ඊළඟ පාර්ලිමේන්තුව විශේෂයෙන්ම දැන් බොහෝට බලාපොරොත්තු වෙන අප්‍රේල් මාසේ ඊළඟ පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වයි කියලා ඔබ විශ්වාස කරන විදිහට අලුතෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්න බලාපොරොත්තු වෙන ජනතා අපේක්ෂකයන් අපි කියමු කලාකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් අඩුම අවම වශයෙන් දේශපාලනය පිළිබඳ තිබිය යුතු දැනුම මොකක්ද ඔබ විශ්වාස කරන විදිහට? එකක් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන සුසුකම් මොනවද කියලා තමන් බලා ගන්න ඕනේ. අංක 1 අඩුම තරමේ ඕලෙවල්වත් පාස්ද කියන එක. ඊගාවට අංක 2 තමන් දේශපාලන පිළිබඳව යම්කිසි මොකක්ද තමන්ට තියෙන හැදෑරීම හෝ දැනුම. ඒ කියන්නේ තමන් එක්කෝ එක ප්‍රායෝගික දැනුමක් වෙන්න ඕනේ නැත්නම් අධ්‍යාපනික දැනුමක් වෙන්න ඕනේ. ඊගාට අංක 3 ජනතා සේවකයෙක්ගේ ලක්ෂණ ඔබට මොනවද පෙන්වලා තින්නේ අද වෙනකම්? වැඩි ඕනේ නැහැ මං කියන්නේ දේශපාලඥයෙක් විදිහට පෙනී සිටපු කිසිම නළුවෙක් නිළියෙක් ජනතාවට කරපු එක සේවයක් ලහිරුවා දැන් මට කියන්න. මට එක සේවයක් කියන්න දැන් දේශපාලනේ නළුවෙක් හෝ නිළියක් වෙලා ඉඳලා දේශපාලනයට ඇවිල්ලා ජනතාව වෙනුවෙන් කරපු එක සේවයක් ඔයා මට කියන්න දැන් පුළුවන්. මොකද්ද කරපු සේවය? කවුරුවත්ම කරලා නැහැ කිසිම සේවයක්.
තමන්ගේ දෙයක් කර වයාගත්තු මිස මං අහල තින නිකම් විහිලෝට අපි කියන දැ ජීවක මතුමත්මය අවුදු ගාන පාලිමිතු ඉන්න එතුම කතාපත්ව නොබ දැකල් තින ජනතාවන එකම කතාපත්ව කියල මේ මේගේ ඒසී වැඩි කියලකි කතාවට කියන විහිලෝට ඉතින් අපි දැන් ඔය කිය අනිත් චරිත පාලිමේන්තු ඉන්න රංජන් රාමණයක මහත්යන ඉතින් නිකං හරි කතාව කරන අපි දකින ටික හොඳ රෝ නරගල එතුම ඉල්ල කතා කරන අපි දකින අනිත් කිසිම කෙනෙක් නළුවෙක් නිලියෙක් විදිරගේ කිසිම කෙනෙක්ගේ කතාවක් රටට දයත යමක් වෙන දෙයක් කරපු කිසිම දෙයක් එක්ක අනු පවගේ දවසක මත්තක වැඩසටහනකද සංජීවනි වීරසිංහ සඳහන් කර ඔය ප්‍රශ්නය සම්බන්ධදී කිපද අත්තමයි චන්දීවනි වීරසිංහටත් ලොකු මනත්තින දේශපාලනය කර එක මට හොඳරම් පෙන්ලති ඇය සඳහන් කර චන්දකාලදී ස්ටේජ්ජොල නැගල කතා කරන්න නළු නිලිය හොඳයි නම් ඇයි චන්දීල්ලන්න ඔවුන් හොඳ නැත්තේ කියලා මෙම ඒක නති මං කියන්නේ දැන් ඕක ඇවිල්ලා නළු නිලිය හොඳයිද කියන ප්‍රශ්නේ චන්දකාලට කතා කරන්න තියෙන්නේ නළු නිලියන්ට මම හොඳාකාරව දන්න මමත් ඔය සීන සියලූම දේශපාලඥයන්ගේ ඉහළම තලයේ ඉන්න මිනිස්සු මම ඇසුරු කරනවා. ඒතර මමත් ඒගොල්ලන් අහන ඕගොල්ලෝ මේ එන්න කියනවාද මේගොල්ලන්ට හැමදාම. ඕගොල්ලන් මේ ඡන්දේ මේ බල මේ වලට කෝල් කරලා එන්න කියනවාද මේගොල්ලන්ට එන්න කියලා. ගොඩක් වෙලාවට මේ මිනිස්සු දන්නෙත් නැහැ මේගොල්ලෝ ඇවිල්ලා ඉස්සරහා පොටුවල වාඩිලා ඉන්න. ආපු මිනිස්සුන් එලවන්න බෑනේ ලහිරු. ඒතර මේගොල්ලෝ මේ ඒ ස්ටේජ් එකේ තියෙන පුටු වලට පොර කනවා. ඉස්සරහා පේලී ඉන්නේ මම කව් මේ පේලී ඉන්නේ මං කවුද කියලා. ඇත්තටම ඉතින් අර අයිල්ල දැන් හැම දවසම එනවා එන තීතරවසි කතාවක් අදවත් පොඩ කතාවක් කරයට දෙමුද ආයෙන අද කතාවක් දාන්නක කොහරි මොකයි ඉස්තන කතා ඊට පස්සේ ඒ කතාව නානවා ගොඩක් කියලාට කරන්නේ ඒ කියන්නේ මෙලෝ දෙයක් නැහැ අර මේ වඳුරට දෙලි පී වුණා වගේ කෑ ගහලා ඒ කතාව නා ගන්නවා සංජීවනි වීරසිංහ දේශපාල මං හිතුවා සංජීවනි වීරසිංහ දැන් ලංකාවට ආවනේ මේ මේ පරචන්දේ වෙලාවේ ඇවිල්ලා ඉඳපු වෙලාවේ ඇත්තටම ගොඩක් අය කතා කරපු දේවල් වල උපහාසාත්මක පැත්තක් තමයි තිබෙදි මං වාක්‍ය බලන දැන් ඕගොල්ලන්ට එහෙම කතා කරන්නත් පුළුවන් ඇත්තටම හොඳට ඕගොල්ලෝ නිවේදකයෝ ඔබතුමියලට පුළුවන් මේ වේදිකාවේ කතා කරන්න කියලා ඌ අපිව දාන්නේ නැණි කියලා කියලා එතුමියට හම්බුච්ච පළවෙනි අවස්ථාවේම අර පෑඩ් කතාවක් කියලා ඉවරලා කෙලින්ම නාගත්තනේ මේ 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 නිකන් මේ මේ තනි පාරක්ෂක තුවා ගැන කතා කරලා ඉවරලා මම හිතන්නේ සංජීවනි වීරසිංහගේ මුළු ජීවිත කාලෙම එතුමිය හොයාගෙන තිබුණු යම් කිසි ක්‍රෙඩිබිලිටි එකක් තිබ්බ නම් මිනිස්සු අතර ඇය එහෙම බුද්ධියක් නැති කෙනෙක් කියලා ඇයත් ඔප්පු කරගත්තා. ඒ කියන්නේ මේමයි දැන් මේ ඔෆ් ද මයික් කතා කරන එක හරි ලේසි ඕන කෙනෙකුට පුළුවන් ලයිරු මේ කැමරා දෙක ඔෆ් කරලා දාලා අර අපි දෙන්න එහා කාමරයට ගිහිල්ලා ඕන දෙයක් කතා කරන්න. මෙතනට කතා කරන්න ආවට පස්සේ තමයි මේගොල්ලෝ මේ කියන දේවල් වලින් මේගොල්ලෝ කවුද කියලා අපිට තේරෙන්න ගන්නෙ. මං කතා කරනකොට ඕන මිනිහෙකුට තේරෙනවා මූට මොලයක් තියෙන එකෙක්ද නැති එකෙක්ද මූ හරකෙක්ද මූ කියන එකේ නැත්තම් මගේ තුල මා තුල අන් අය පිළිබඳ ද්වේෂයක් තියෙනවද මට තියෙනවද ඉරිසියාවක් මුන් මේ දේශපාලනය කරන්නේ එහෙම තුල ඒතර මට එහෙම ප්‍රශ්නයක් නැහැ මට මේ මේ ඔය කියන කිසිම නළුවෙක් මට කතා කරලා රඟපාන්න අවස්ථාවක් දීලත් නැහැ මට කතා කරලා නිෂ්පාදනයක් කරනවා ඔයාලට අධ්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියලා කතා කරලත් නැහැ මම තමයි ඔවුන්ට කතා කරලා තියෙන්නේ මගේ නිර්මාණවල රඟපාන්න හෝ මොකක් හරි දෙයක් කරන්න. ඒතර මම ඒගොල්ලන්ට මගේ ඒගොල්ලන්ගේ සේවය මම පාවිච්චි කරලා මේ සේවාදායකයෙක් විදිහට ඔවුන්ට වේතන ගෙවලා තියෙනවා නිසා ඔවුන් මට කවදාවත් වේතන ගෙවලා නැහැ. ඒතර ඉදිරියේදීත් ඒක මගේ තීරණයක් මම ඔවුන්ව මගේ නිර්මාණවලට ගන්නවද නැද්ද කියන එක. ඒක මම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම ගන්න නැහැ ආයි දේශපාලනයට ගිය මිනිස්සුන්ව මගේ නිර්මාණවලට. ඒක මම ඇයි එහෙම ඔලුවක් මං කෝ ඒ කියන්නේ ඉඳපු අය ගන්නෙත් නැහැ දින්න අය ගන්නෙත් නැහැ එහෙම මට ප්‍රශ්නයක් නැහැ. හේතුව මං ඔලු ගැක්කුමක් අවශ්‍ය නැහැ මගේ ඔලුවේ දාගන්න ඒ කියන්නේ ඒගොල්ලෝ කියන ඉදිරිය වෙනස් වෙන්න මගේ දින ප්‍රශ්න එන්නයි ඒ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ මං කියන්නේ වේදිකාවට ඇවිල්ලා දේශපාලනයේ කතා කරන එක තුලම අවුලක් තියෙනවා. හැබැයි ඒක පිළිබඳව මට ගැටලුවක් නැහැ. හේතුව මම හිතනවා තමන් කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් තමන්ට ආරාධනාවක් ලැබුණොත් තමන් විශ්වාස කරන මතයේ තියෙන පක්ෂය තුල ගිහිල්ලා හඬක් නැගීම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපි දැන් මේ උත්සාහ කරේ ලහිරු මේ පාර විද්වතුන් පාර්ලිමේන්තුවට යවමු කියලා මේ ඉන්න අයගෙත් අවුල් ටික එළියට දාලා ඉවරලා පොඩ්ඩක් මේ හැඩේකට මේක හදාගන්න. ඉන්න අයට නිින්ද යනවා දැන් වයසක සෙට් එකක් ඉන්නවා ඒ කට්ටිය රිටයර් වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් අලුත් තරුණ ජවසම්පන්න බුද්ධියක් තියෙන දැක්මක් තියෙන දේශපාලනය පිළිබඳවම හැදෑරීමක් කරපු යම්කිසි පුද්ගලයෝ ටිකක් මේ පාර්ලිමේන්තුවට ඒක මේ දැන් අපි එංගලන්තෙ එහෙම දැන් මේ හැමම තැනම අනිත් රටවල් නිකන් එකපාර්ට දැන් අපි දකිනවා ඇමරිකාවේ එකතරා ප්‍රාන්තික ආනෝල් සූසනික මේ මේ තමන්ගේ මේ මේ ප්‍රාන්තයේ මේ 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 වෙනවා. ඉතින් ඔහු ඒක කරන්න එනකොට ඔහුට වයස අවුරුදු 60ක් පැනලා ඔහු ඒ තත්ත්වෙට එනකොට මම මේ කියන්නේ තාම කලා ජීවිතේවත් ගමනක් ගියේ නැති මිනිස්සු දේශපාලනය කියන ට්‍රැක් එකට ආයි පනිනවා කියන එක තුල
සමාජයට ගන්න තියෙන කාරණාව සමාජයට තේරෙන්නේ නැද්ද මේ සමාජයට හෝ රටට හෝ හිතවත් හිතවත්කමටද මේක කරන්නේ නැත්නම් තමන්ගේ පෞද්ගලික ආසාවක් ඉෂ්ට කරගන්න අවස්ථාවක් ලැබීම නිසාද ඉතින් මම කියන්නේ ඒක අපි ඒක තමයි අපි ජනතාවගෙන් අහන ප්‍රශ්න මොකද ඔබේ දේශපාලන මතය මගේ දේශපාලන මතය මම ඇත්තටම මං ජාතිකවාදී දේශපාලනයේ මතය දරන මිනිස්සෙක් මම හැමදාම පෙනී සිටියේ ඇත්තටම රටේ ඒ කියන්නේ සිංහල බෞද්ධයන් ප්‍රමුඛ වූ රටක යම්කිසි ඉතිහාසයක් සංස්කෘතියක් අපිට තිබුණා ඒවට ප්‍රමුඛස්ථානය දෙමින් අනුත් සංස්කෘතියන් උපසංස්කෘතියනුත් ඒක තුළ පවත්වාගෙන යන නමුත් මම ඔය සංහිඳියාව මේ කියන සංකල්පවල සමානාත්මතාවය කියන සංකල්පවල දේශපාලනය කර මානසික මට්ටමක ඉඳලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව කියන්නේ මට කාවත් ඩිස්ක්‍රිමිනේට් කරන්න උමනාවක් නෙමෙයි. දැන් මම වෙන රටවල් ගොඩක ජීවත් වෙලා තියෙන මිනිස්සෙක්. ඒතර මම දන්නවා මම එංගලන්තෙට ගියාම මට එංගලන්ති පුරවැසියෙක් වගේ සමානතාවයක් මට හම්බු වෙන්නේ නැහැ. මම පුරවැසි භාවයකුත් එංගලන්තේ දරනවා. ඒත් මට කවදාවත් එංගලන්ති පුරවැසියෙක් විදිහට මට සමානතාවයක් ලැබෙන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙනවා. ඕස්ට්‍රේලියාව ඇබ්‍රිජිනියස්ලා ඔරිජිනල් කට්ටිය. ඔවුන්ට අද ඔස්ට්‍රේලියාවේ අත්විලා තියෙන ඉරණම මොකද්ද සහ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ පකිස්තානයේ ගියොත් එහෙම අත්විලා තියෙන ඉරණම මොකද්ද එතකොට හැම රටක්ම තමන්ගේ ඇඟට නොදැනී තමන්ගේ තනන්නිතාවය ආරක්ෂා කරගන්නවා ඒ අනන්‍යතාවයට කැළලක් වෙන බොරු ලිබරල් නව ලිබරල්වාදී දේශපාලනයකට මගේ මනාපයක් නැහැ මං ජාතිකවාදී දේශපාලනයට තමයි කැමති එතනදී මගේ ජාතිකවාදී දේශපාලනේ මගේ නිර්මාණ තුල මම කරපු ගැමුණු මහරජා නාට්‍ය තුල හෝ මිනිගන් දැල තුල මම ඉදිරියට කරන නිර්මාණ තුල මගේ ජාතිකවාදී දේශපාලනේ තියෙයි ඒක අනිවාර්යෙන් තියෙයි එතනදී ඔය කියන පක්ෂවල නායකයන්ගේ ගොඩක් මතවලට මමත් එකඟ වෙනවා ජාතිකවාදී පක්ෂවල නායකයන්ගේ මතවලට මම එකඟ වෙනවා මම ඔවුන් කරේ පෝස්ට් එකක් දැම්මුත් ඒක මගේ පේජ් එකේ මම ෂෙයා කරනවා. හැබැයි මම හිතන්නේ එහෙම කරලා මට හෙට ওই ජාතිකවාදී දේශපාලනය කරන නායකයෙක් හම්බුනොත් එහෙම. මම හිතන්නේ මගේ ඊගාව ටාගට් එකේ විවුත්තේ ඔහුගේ හිත දිනාගෙන ඔහුගේ තන්ද ඉල්ලන්න නොමිනේෂන් ගන්න එක කියලා. මොකද මට පැවරුණු කාර්යභාරයක් තියෙනවා. මං කැමති කලාකරුවෙක් විදියට මගේ ජීවිතේ මට යන්න පුළුවන් උපරිම තැනට මම යන එක. එතකොට දේශපාලනය කියලා කියන්නේ රටේ රාජ්‍යතාන්ත්‍රිකත්වයත් එක්ක ජනතාව සේවයට බැඳිච්ච වෙනම කාර්යය. ඒක කලාවත් එක්ක එකට එකතු වෙලා කරන්න බෑ. එහෙමනම් ඔයා කලාවෙන් 100%ක්ම අයින් වෙලා කාලයක් ජනතාව සේවය කළා ඔබ කලාවෙන් කලාකරුවෙක් කියන අනුවර්තන කලාකරුවෙක් කියන අනුනාමයේ අයින් වෙලා ඔබට දැන් ජනතා සේවකයෙක් වෙලා ඉඳලා ඔබට එහෙම යන බද උදාහරණයක් විදිහට ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ මදුමාද වරින්ද දේශපාලනය කරන එක. දැන් ඔහු සෑහෙන කාලාන්තරයක් තිස්සේ මේකෙන් අයින් වෙලා දැන් රොජර් සෙනවිරත්න දේශපාලනය දැන් රොජර් සෙනවිරත්න ඇත්තටම එමේ ඉවල නෑ දැන් ගොඩක් අයට එහෙම වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඔවුන් ඒකම පස්සේ ගිහිල්ලා දැන් ඔවුන් රඟපෑම නෙමෙයි ඔවුන්ගේ ප්‍රධාන වෘත්තිය දේශපාලනය බවට පත් වෙනවා. එහෙම කාලය. හැබැයි මේ ඊයේ හොඳට ඉඳලා අද එකපාරට දේශපාලනයට එන එක තුල පොඩි අවුලක් තියෙනවා. හරි. ෆේස් වේ සටසානේ අවසාන ප්‍රශ්නේ චරිත. ලංකාවේ ජනප්‍රියත්වය කියලා කියන්නේ පොලිටිකල් කරන්න හොඳ මාකට් එකක්ද? මං හිතන්නේ අනිවාර්යෙන්ම. ඒ මාකට් එක මටත් තියෙනවා ලහිරු ඔයාටත් තියෙනවා. තව ඉස්සරහට දේශපාලනයට එන්න හිතාගෙන ඉන්න ඔය Facebook එකේ YouTube වල වැඩ දාන ඕන අය කෙනෙක් හැරෙනකොට අපිට කියන්න පුළුවන් ඔවුන් සැරසෙන්නේ මේ මොකටද කියලා. එතකොට අපි දන්නවා හොඳාකාරවම ඔය ඉන්න සෙට් එකයි තව ඔය විදිහෙම තමන් කවදාද දේශපාලනයට එනවා කියලා හිතාගෙන ඒකට පාත් එක් කපාගෙන යන තව කලාකරුවෝ ටෙගුත් ඉන්නවා සියලු මාධ්‍ය ජාල හරහා ටීවී රේඩියෝ ෆේස්බුක් ඔය හැම හරහාම. එතකොට ඒකට අර මං කිව්වාගේ පෞද්ගලික මාධ්‍ය ජාල හරහා හදන පිරිසකුත් ඉන්නවා තමන්ම තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගෙන යන කට්ටියත් ඉන්නවා. එතකොට මේ ජනප්‍රියතාවය තමයි මේ මාකට් එක. ඒක ඔයාටත් තියෙනවා මටත් තියෙනවා. අපි ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක තියෙන්නේ ඔයාගේ මගේ ඇති. ඔයසුතේ